සාදරයෙන් පිළිගන්නවා DP Education IT Campus ඉතින් ගෙන එන Flutter course එකත් එක්ක එකතුන ඔයාලා හැමෝම. ඉතින් ඔයා දන්නවා අපි අපේ 7 වෙනි ඇප්ලිකේෂන් එකත් එක්ක තමයි දැන් වැඩ කරගෙන යන්නේ. අපි කලින් පාර්ට් එකේදී බලුව කොහොමද අපි ලස්සන onboarding screen එකක් හදාගන්නේ කියලා. අපි මේ පාර්ට් එකෙන් බලනවා කොහොමද අපේ forms ටික අපි Flutter වල forms ටික හරියට කොහොමද form validation set කරගන්නේ කියලා අපේ හදාගන්න forms වලට. Right. එහෙනම් මේ session එකෙදිත් ඔයාලට ගොඩක් වැදගත් දේවල් නැත්නම් ගොඩක් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු screen එකට ගිහිල්ලා කොහොමද අපි Flutter use කරලා form validations හරියට කරගන්න කියලා. හරි ඉතින් මෙන්න මේ figma file එක ඔයාලට පුළුවන් පළවෙනි description එකෙන් හොයාගන්න. මේක තමයි අපි දැන් implement කරගන්න යන UI එක. ඉතින් මෙන්න මේ forms ටික අපි හදාගන්න මේකට form validations හරියට හදාගන්න තමයි දැන් හදන්නේ. හරි. මුලින්ම අපි මෙන්න මේ UI එක implement කරගමු. අපි යමු දැන් අපිට අවශ්‍ය වෙන්නේ user data screen එකේ තමයි අපි මෙන්න මේ UI එක implement කරගෙන යන්නේ. හරි මට මෙන්න මේ scaffold එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ scaffold එක මෙතනින් remove කරගන්න. මට return වෙන්න අවශ්‍යයි දැනට මෙන්න මෙතනට single child scroll view එකක්. දැන් අපි scaffold එක තියාගමු දැනට. Scaffold එක තියාගෙන scaffold එකේ body එක විදිහට මම return කරගන්නම් single child scroll view. මොකද මම මේකට scroll වල් කරගන්න අවශ්‍යයි මට. මෙන්න විදිහට vertically scroll කරගන්න අවශ්‍යයි. ඉතින් මම මේ දේවල් කලින් ඔයාලට පැහැදිලි කරලා දුන්නා. හරි. හරි මේක ඇතුළට පුළුවන් වාට single child scroll view එක ඇතුළට පුළුවන් වාට safe area widget එකක් දාගන්න. රයිට් ඒකේ child විදිහට මම මෙතන column එකක් දාගන්න. රයිට් මුලින්ම මම මේ column එකේ children ලා list එක දාගෙන ඉන්නම්. හරි දැන් මම මේක ඇතුළේ තමයි මෙන්න මේ UI එක implement කරගන්න අවශ්‍ය. අපි මුලින්ම මෙන්න මේ enter your personal details කියන එක දාගමු. ඒක නිසා මට text widget tag අවශ්‍යයි. text widget tag මම දාගන්නම් enter your personal details කියන එක. personal details කියන එක අලුතෙන් page එකට වෙන් වෙන්න අවශ්‍ය නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ backward slash එකයි n එකයි දාගන්න. ඒක මම කලිනුත් ඒ දේවල් වලට කියලා දීලා ඇති. හරි. ඊළඟට වඩුවන් style එකක් දාගන්න. text style එකක්. ඔයාලට පුළුවන් මේකේ font size එක වැඩි කරගන්න. 25 විදිහට and ඔයාලට පුළුවන් font weight එක වැඩි කරගන්න. අපි දැනට 500 වගේ use කරගමු. හරි. right ඔයාලට පේනවා මේ ටික ලස්සනට add වෙලා තිනවා but මම මෙතන padding එකක් දාගන්න අවශ්‍යයි. padding එකක් ඔයාලට මතකද අපි k default padding එකක් add කරගත්ත. හරි. හරි දැන් මම ෆෝම් එක පල්ලෙහාට දාගන්න අවශ්‍යයි මගේ ෆෝම් එක මෙන්න මේ ටික මම ෆෝම් එකක් විදිහට තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ ෆෝම් වැලිඩේෂන්ස් කරන්න අවශ්‍ය නම් අපි මෙන්න මේ හැම ඉන්පුට් ෆීල්ඩ් එකක්ම ෆෝම් එකක් ඇතුළට wrap කරගන්න ඕන. හරි ඒක නිසා මම දැන් ෆෝම් එක මෙතන යටින් හදාගන්නම්. මට මෙන්න මේ නිල් පාට ඉරි ටික අයින් වෙන්න අවශ්‍ය නිසා but අපි මේ ෆෝම් එක දාගද්දි මේ නිල් පාට ඉරි කොහොමත් අයින් කරගන්න වෙනවා. මේ ටික අපිට පුළුවන් දැනට මම කොන්ස්ට් එක දාගන්නම්. ඒක නිසා වඩ පුළුවන් මෙන්න මෙතන ස්කැෆෝල්ඩ් එකම කොන්ස්ටන්ට් එකක් විදිහට දාගන්න. right hari api mulimma den text widget ekak daagatta api podi sized box ekak demu height ekak man height ekak dennam 20ක් විදිහට නෑ api height ekak 30 wage daagamu tikak loku height ekak hari den man mena metena thamai mage form ekak hada gan hari flutter wala form mage form ekak import karaganna puluwan owada form kiyana widget ekak use karaganna puluwan form ekak use karagaddi මං කොලම් එකක් තමයි මේකට දාගන්න අවශ්‍ය වෙන්නේ. මොකද මට එක යට එක තමයි මෙන්න මේ ෆෝම් එකේ තියෙන මෙන්න මේ විජෙට්ස් ටික ඉම්ප්ලිමන්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. මේ ටිකට අපි කමාස් ටික දාගමු. කොලම් එක තුලේ චිල්ඩ්‍රන් ටික තමයි දැන් මං ඉම්ප්ලිමන්ට් කරගන්න හදන්නේ. හරි. දැන් මං මගේ නේම් එක එන්ටර් කරගන්න ෆීල්ඩ් එක හදාගන්නම්. මම මෙතන ෆෝම් ෆීල්ඩ් එකක් තමයි හදාගන්නේ. ෆෝම් ෆීල්ඩ් form field for the username. හරි. ඔයාලට තියෙනවා මෙන්න මෙතන text form field කියලා widget එකක්. text form field කියන widget එක තමයි මම දැන් use කරගන්නේ. ඔයාලට පුළුවන් text form field එක ඇතුළට control එකක් pass කරන මම control එක තව ටිකකින් pass කරගන්න. මම මෙන්න මෙතන මේ issue එකෙන් මම හිතන විදිහට මෙන්න මේ const එක තියෙන නිසා අපි const එක අයින් කරගමු.
right const එක අයින් කරගෙන මෙන්න මේ අවශ්‍ය තැන් වලට විතරක් const එක දාගමු හරි හරි දැන් මෙන්න මේ text form field එකට ඔයාලා පුළුවන් decoration එක දැන් මම දැන් ඔයාලට පෙන්වන්නම් මේක save කරගෙන මේ text form field එක බලන්න අතරම ගොඩක් ලස්සන නැහැ text form field එක දැන් ඔයාලට පුළුවන් මේ column එකේ cross axis alignment එකත් හදාගන්න පොඩ්ඩක් alignment එක මම start විදියට දාගන්න හරි and මෙන්න මේ column එකේ තවට පුළුවන් cross axis alignment එක start විදියට දාගන්න start විදියට දාගන්න හරි මම මෙන්න මේ text form field එකේ decoration ටික දැන් මම හදාගන්න හැටි පෙන්නන්න ඉතින් මේ දේවල් මම කලිනුත් කතා කරා කොහොමද කරන්න කියලා decoration එක විදියට වාට පුළුවන් input decoration එකක් pass කරගන්න input decoration එකක් වාට පුළුවන් මේකට hint text එක pass කරගන්න මම name කියලා දෙන්න hint text එක විදියට වාට string එකක් තමයි pass කරන්න අවශ්‍ය වෙන්නේ name කියලා දෙන්න right hint text එකට පස්සේ මට hint text style එකක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා වෙන name කියලා එක වැටුණා මම කලින් කියලා දීලා තියෙන මෙන්න මේ ලස්සන inputs හදාගන්න කොහොමද කියලා මට ඒක ලොකු දෙයක් මෙතනදී මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම බෝඩ් එකේ තියෙන මෙන්න මෙතන තියෙන මේ බෝඩ් outline board එකක් මම දාගන්නම් මුලින්ම බෝඩ් outline board මොකද මට මෙන්න මේ යටින් තියෙන බෝඩ් එක ඉච්චර හරියන්නේ නැහැ වඩ පුළුවන් outline board එකට බෝඩ් රේඩියස් එකක් දෙන්න බෝඩ් රේඩියස් ඩොට් සර්කියුලර් මම 15 වගේ දෙන්න හරි වඩ වෙන ලස්සන්ට බෝඩ් එකක් ඇඩුණා right බෝඩ් එක යටට එන්න බෝඩ් එක යටට ඇවිල්ලා වඩ පුළුවන් content padding එකක් දෙන්න content padding එකක් විතර වඩ පුළුවන් edge insect මම දැනට symmetric in option එක select කරගන්න වඩ පුළුවන් vertical direction එකේ පහක් vertical direction එකේ 15ක් and horizontal direction එකේ 20ක padding එකක් දෙන්න හරි මම මෙන්න මෙතන const කියන එක දාගන්න හරි මේ ගන්න හොඳයි අපේ text field එකේ වඩ වෙන ගොඩක් ලස්සන්ට මේක හැදිලා තිනවා ඉතින් මෙන්න මෙතන vertical padding එක වඩ පුළුවන් අවශ්‍ය නම් අඩු කරගන්න නැත්තම් අපි 20ක් වගේ දාගත්තොත් බලමු right ඔය ගන්න හොඳයි ඒක නිසා මම මෙන්න මෙතන all කියන එක තියාගන්න all කියන එක තියාගෙන මට එතකොට එකපාරම මේකට value එකක් දෙන්න පුළුවන් 20 විදිහට හරි හරි මම දැන් name කියන එක දාගත්තා මේ දෙර මට තව form fields කිහිපයක් මම හදාගන්න අවශ්‍යයි මම ඊළඟට මගේ මම හදාගන්න අවශ්‍යයි මගේ email form field එක form field for the username නෙමේ user ගේ email එක ඉතින් මම මෙන්න මෙතනින්ම copy එකක් ගන්න මේක මට ගොඩක් ලේසි පල්ලෙහාට ඇවිල්ලා මට මෙන්න මේක email කියලා වෙනස් කරගන්න පුළුවන් ඉතින් අනිත් දේවල් ඒ විදිහටම තමයි ඊළඟට මගේ යුසගේ පස්වර්ඩ් එක right password field එක implement කරගද්දී ඔයාට පොඩි වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන් right මම ඒක කියලා දෙන්නම් හරි දැන් මෙන්න මෙතන අපි දන්නවා සාමාන්‍යයෙන් අපි user name email වගේ add කරගද්දී අපිට ඒක බලා ගන්න පුළුවන් මොකක්ද මම type කරේ කියලා but අපි password එකක් confirm password එකක් වගේ type කරගද්දී අපිට පේන්නේ නැහැ මොකක්ද type කරගත්තේ කියලා userට විතරයි user දන්න දෙයක් විතරයි අපිට type userට type කරගන්න පුළුවන් ඒ නිසා වාට පුළුවන් මේ property add කරගන්න මෙන්න මෙතන obscure text කියලා එකක් තියෙනවා මෙන්න මේක අනිවාර්යෙන් true විදිහට දාගන්න මේක default false විදිහට තමයි එන්නේ වාට පේනවා creates a that contains a text field මෙතන පොඩ්ඩක් කියවන වාට තේරෙයි මම මේක save කරලා පෙන්නන්නම් මේකේ මොකක්ද වෙන්නේ කියලා අත්තටම right වාට පේනවා මෙන්න මෙතන email කියලා වැටලා තියෙනවා මම මේක password විදිහට වෙනස් කරගන්න හරි මම මේක save කරගන්න හරි වාට පේනවා දැන් මම name එකක් type කරගද්දි මම type කරන එක මේ විදිහට මට පේනවා but බලන්න මම password එක type කරද්දි අර obscure නිසා මේක secure විදිහට තමයි වැටෙන්නේ right ඉතින් ඒ දේ තමයි මම මෙන්න මෙතන මෙන්න මේ obscure text කියන එකෙන් මෙන්න මේ field එකෙන් මෙන්න මේ property එකෙන් add කරගත්තේ හරි දැන් අපි confirm password එකකටත් add කරගන්න ඕනේ වේදීම තමයි හරි user confirm password හරි මේක දීලා save කරගන්න and අපි මේවට sized box ටිකක් add කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි අපි sized box කිහිපයක් sized box කිහිපයක් add කරගමු වාට පුළුවන් මෙන්න මෙතන මෙන්න මෙතන ඉඳන් const
සයිස් බොක්ස් හයිට් එක මං හයිට් එක දෙන්නම් 15ක් වගේ හරිට මේකෙම 15ක් වගේ මෙන්න මේකෙම කොපීස් අරගන්න මෙන්න මේකෙම කොපි එකක් අරගෙන මම මෙන්න මේ තැන් වලට ඇඩ් කරගන්න මෙන්න මෙතනට මෙන්න මෙතනට මෙන්න මේක යටට හරි සේව් කරගන්න සේව් කරගත්තොත් ඔයාලට මේ විදිහට ලස්සන ෆෝම් එකක් බලා ගන්න පුළුවන් හරි රයිට් හරි දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ රෝ එක හදාගන්න මෙන්න මේ රිමෙම්බර් මී ෆෝ ද නෙක්ස්ට් ටයිම් කියන ටෙක්ස්ට් එක සහ මෙන්න මෙතන මෙන්න මේකට කියන්න අපි චෙක් බොක්ස් එකක් කියලා මෙන්න මේ චෙක් බොක්ස් එක හරියට ඉම්ප්ලිමන්ට් කරගන්න හැටි තමයි මම දැන් කියලා දෙන්නේ හරි හරි මම මෙන්න මෙතන සයිස් බොක්ස් එකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්නම් 30ක් විතර මොකද මම අලුතෙන් ෆීල්ඩ් එකක් දැන් ඉම්ප්ලිමන්ට් කරන්න යන නිසා හරි මෙතන මම රිමෙම්බර් මී කියලා දාගන්න මී ෆෝ ද නෙක්ස්ට් ටයිම් හරි රෝ එකක් තමයි මට අවශ්‍ය වෙන්නේ රෝ එකේ චිල්ඩ්‍රන් ලා විදිහට මම මුලින්ම ටෙක්ස්ට් විජට් එකක් දාගන්න අවශ්‍යයි මේකට මම දාගන්නම් රිමෙම්බර් මී ෆෝ ද නෙක්ස්ට් ටයිම් කියන මෙන්න මේ ටෙක්ස්ට් එක හරි දැන් ඔයාලට පුළුවන් මේකට ස්ටයිලින් ටික ඇඩ් කරගන්න හරි ස්ටයිල් එකක් දෙන්න මේක ෆොන්ට්ස් ටෙක්ස්ටයිල් එකක් ඔයාලට පුළුවන් මේකේ ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න මම ෆොන්ට් සයිස් එක දෙන්නම් 16 වගේ ඊළඟට ඔයාලට පුළුවන් මේකේ ෆොන්ට් weight එක දාගන්න මම ෆොන්ට් weight එක තියාගන්නම් 500 වගේ නැත්නම් අපි නෑ අපි 500 වගේ තියාගමු and ඔයාගේ කලර් එක තමයි මෙතන gray වෙන්න ඕනේ පරමතත් K gray විදිහට අපි කලර් එක define කර. හරි මේක මම save කරන්න. හරි වඩ පේනවා එක add වෙලා තියෙන ලස්සන්ට. ඊළඟට අපිට අවශ්‍යයි මම මෙන්න මෙතන constant එක දාගන්න. හරි. දැන් මට අවශ්‍යයි මගේ check box එක දාගන්න. මම මෙන්න මේ text widget එකට යටින් අපි sized box එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක expanded එක දාගන්න අවශ්‍ය නිසා. මෙතන මම expanded widget එක දාගන්න. මොකද මේ check box එකට මම කියන්න ඕනේ වාට මේ තියෙන field එකේම expand වෙන්න පුළුවන් කියලා. child කෙනෙක් විදිහට වාට පුළුවන් check box කියලා දාගන්න. මෙන්න මෙතන check box list style කියන එක තමයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන widget එක. මෙන්න මේක තමයි මට අවශ්‍ය වෙන widget එක. හරි. මේකට මම value එකක් pass කරගන්න ඕනේ and unchanged method එකක් pass කරගන්න අවශ්‍යයි. හරි. මේ වැලියු එක විදිහට මම පාස් කරගන්න අවශ්‍ය වෙන්නේ බූලියන් එක. ඒක නිසා මම මේ බූලියන් එක හදාගෙන ඉන්නම් ස්ටේට් ක්ලාස් එක ඇතුලේ. ඔයාලට පුළුවන් බූලියන් එකක් හදාගන්න. for the checkbox බූලියන් එකක් මම මේක ප්‍රයිවට් වේරියබල් එකක් විදිහට හදාගන්න. remember me කියලා මේක මම false විදිහට දාගන්නම් initially. හරි. එකකට පුළුවන් වාට මේ බූලියන් එක මේ විදිහට දාගන්න රිමෙම්බර් මී කියන එක රයිට් ඊළඟට ඔන් චේන්ජ් එකෙන් මොකක්ද වාට කරගන්න ඕන වෙනස වාට මේක ඇඩ් කරගන්න පුළුවන් වාට අවශ්‍ය නම් වාගේ මෙන්න මේ රිමෙම්බර් මී කියන එක සෙට් ස්ටේට් එකෙන් වෙනස් කරගන්න පුළුවන් ට්‍රූ විදිහට ඒක තමයි වාට වෙන්නත් ඕනේ රිමෙම්බර් මී කියන එක ට්‍රූ වුණොත් විතරයි වා ඩේටා ටික සේව් කරගන්න හරි රයිට් වාට වෙනවා අපි චෙක් බොක්ස් එකක් ඇඩ් කරගත්ත ලස්සන ටික ඇඩ් වෙලා තිනවා දැන් මම මෙන්න මෙතන මේ කමාස් ටික හරියට දාගන්න අවශ්‍යයි. and මෙන්න මෙතන මේ ඇක්ටිව් කලර් එක මට වෙනස් කරගන්න අවශ්‍යයි අපේ main කලර් එක විදිහට. ඔයාලට පුළුවන් මෙන්න මේ චෙක් බොක්ස් ටයිල් එකේ තියෙන ඇක්ටිව් කලර් කියලා ප්‍රොපර්ටි එකක් මම මේකට k main කලර් එක දාගන්න. හරි. හරි දැන් මගේ ඇක්ටිව් කලර් එකත් ඇඩ් වෙලා තිනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනත් කමාස් ටික හරියට දාගන්න. and මං මෙන්න මෙතන පොඩ්ඩක් print කරගෙන බලන්නම් මේ state එක වෙනස් වෙනවද කියලා හරි දැන් අපි බලමු මේක app එක අපි debug console එකට දාගමු පොඩ්ඩක් පල්ලෙහාට scroll කරගෙන ඉන්න මේක save කරගන්න save කරගෙන බලන්න හරි true විදිහට දැන් මේක වෙනස් වෙනවා හරි මම මේක අයින් කරලා දාන්නම් මෙතනින් හරි ඔයාට මෙතන අවශ්‍ය නම් මේ වැලියු එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට just මෙන්න මේ state එක විතරයි වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් ඊළඟට මෙන්න මේ next button එක implement කරගන්නවා. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. හරි. ඊළඟට මම මෙන්න මෙතන අපි
සයිස්ට් බොක්ස එකත්දාගමු හයිට් එක 30ක් වෙන ඊළඟට අපි අපේ චෙක් බොක්ස් එක එක්ස්පෑන්ඩඩ් එක මෙන්න මෙතන යටින් අපි දැන් හදාගන්න ඕනේ සබ්මිට් බටන් එක සබ්මිට් බටන් එක මම දැන් හදාගන්නවා ඔයාලට මතකද අපි කස්ටම් බටන් කියලා විජෙට් එකක් හදාගත්තා ඒක හරියනවා මේ වැඩේට අපිට ලස්සන්ට හරි මම මෙන්න මෙතන දැන් කස්ටම් බටන් එක දාගන්නා कस्टम बटन अदागत बलान विजेट इंप्लीमेंट इंपोर्ट अभी बटन के नेम दिन्न अभी बल मुखद नेम नेक्स्ट कीन कदम दिन्न अंड बटन कले मेन कले पर्पल कले कदम दागना अवश्य स्ट्रिंग आखने कले के मेन कलर राइट हर वाला मेक कॉन्स्टेंट दागन हर राइट मेहंदी हेड मम्मी रो दीन एक मम्मी सैज बुक्स कॉपी करना मेहर सैज बुक्स कॉपी कर अभी मेन मेदन कोल दागन हर दिन अवश्य यूआई अस इंप्लीमेंट लाती दी बलोने मेन मेतन मे फोम वालिडेशन करें कोहमद कीलाइट अभी दम कोहमद हरियट फोम वालिडेशन ऐड करें फोम यूआई इंप्लीमेंट कर හරි දැන් ඔයා දැක්කා කොහොමද අපි මෙන්න මේ ෆෝම් එකට අවශ්‍ය UI එක ලස්සනට ඉම්ප්ලිමන්ට් කරගන්නේ කියලා. බට් අපි තාම ෆෝම් වැලිඩේෂන් සෙට් කරගත්තේ නැහැ. දැන් අපි බලමු කොහොමද ෆෝම් වැලිඩේෂන් හරියට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ෆෝම් වැලිඩේෂන් සෙට් කරගද්දී අපිට ෆෝම් කී එකක් හදාගන්න ඕනේ. ෆෝම් කී එක හරහා ගිහිල්ලා තමයි මෙන්න මෙතන ෆෝම් වැලිඩේෂන් හරියට ඇඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ දේ හරියට කරගන්නේ කියලා. හරි. රයිට් අපි යමු කෝඩ් එකට. කෝඩ් එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් ෆෝම් කී එකක් මුලින්ම හදාගන්න. හරි අපි යමු මුලින්ම ස්ටේට් ක්ලාස් එක උඩට. राइट मम्मी ने मेतनी फोम की खदा करना फोम की फॉर द फोम वैलिडेशंस हर वाट पुलाम फाइनल फोम की खदा करना मेतन प्राइवेट वेरिएबल या किधर खदा करना मटे मेगा अनित क्लासेस ले यूज कर करना वाशन नहीं सा वाट पुला मेक ग्लोबल की इधर हदा ग्लोबल की वाट पुला मेके फोम की मनवागेट मेके फोम स्टेट कदम सेव कर मेक मेदी वाट पुला इनीशलाइज कर हरी हरी फोम की हरीट दागत अंड मम मेन मेम कंट्रोलर्ट से कर मेने एंटर करना वैल्यू स्ट मैं कंट्रोल स्टो कर ताम कंट्रोलर्ट हरीट से करते हरी कंट्रोलर्ट for the text form fields hari mamulima final odanna text editing controllers tika thamai hada ganna awashya wenne text editing controller mam mekata dennam username controller kiyala mulma ekena mena me name ekak save wenna tanta username controller meka text editing controller ekak හරි මේ දෙරම මං හදාගන්න ඕනේ මේ ෆීල්ඩ්ස් හතරටම මං හදාගන්නම් දැන් ෆයිනල් ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර් එකක් අපේ ඊමේල් කන්ට්‍රෝලර් එක මේක ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර් එකක් එතන ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර් වෙන්න ඕනේ හරි ඊළඟට ෆයිනල් पासवर्ड कंट्रोल टेक्स्ट एडिटिंग कंट्रोल मम्मी की उपयोग करना आप कंफर्म पासवर्ड कंफर्म पासवर्ड कंट्रोल हर अब टेक्स्ट एडिटिंग कंट्रोलर्स हदागना तीन मिथन पासवर्ड कंट्रोल राइट मिथन इश्यू आखना मेतन पासवर्ड कंट्रोल डिफार डिफाइन तीनों अभी अवश्य नेम इमेल पासवर्ड कंफर्म पासवर्ड मैंने फील्ड्स हतर तमाइ मैं डेटा स्टोर करना अवश्य मम्मे कंट्रोलर्स असाइन करें फील्ड्स इन्हें मगे यूसर नेम फील्ड तिना यूसर नेम फील्ड वाड़कोड़े कंट्रोलर की प्रॉपर्टी तीन मे कंट्रोलर की हवक्रीन करना पास करना टेक्स्ट एडिटिंग कंट्रोल एक
මෙන්න මෙතන උඩ කන්ට්‍රෝලර්ස් ටික text editing controllers විදිහට හදාගත්තේ. හරි. මම මෙන්න මේකට මුලින් pass කරගන්න ඕනේ username controller එක. And අපේ email control එකට pass කරගමු අපි control එක. මේක email control එකක්. හරි. ඊළඟට අපි අපේ password control එක හරියට pass කරගන්න ඕනේ මේකත් control එකක්. Password controller එක. And අපේ ඊළඟට මෙන්න මේ control එක finally. Confirm password control එක. හරි. Then අපි controllers ටික හරියට setup කරගත්තා. හරි. Then අපි controllers ටික හරියට setup කරගත්තා. Then අපි form key එකක් හදාගත්තනේ. මෙන්න මේ form key එක මම ඇවිල්ලා assign කරන්න ඕනේ මගේ form එකට. ඒක නිසා වඩ පුළුවන් මෙන්න මේ form එක තුළ දිනන key කියලා property එකක් වඩ පුළුවන් මෙන්න මේකට. ඔයා හදාගත්ත form key එක මුලින් assign කරන්න. Form key එක assign කරගෙන නැත්නම් ඔයාට මෙන්න මේ වගේ form validations හදාගන්නේ option එක activate වෙන්නේ නැහැ. හරි. Then අපි form key එකක් setup කරගෙන තින්නේ. Then බලන්න මෙන්න මෙතන අපේ text form field එකට ගිහිල්ලා දැන් අපිට තියෙන property එක validator කියලා property එක. ඉතින් මේ validator කියන property එකෙන් තමයි අපි validation එක හරියට කරගන්න ඕනේ. හරි. දැන් මට පුළුවන් check කරගන්න. Check whether the user entered a valid username. හරි. Right. අපි දැනට බලමු මේ user enter කරපු username එක empty ද කියලා. හරි. වඩ පුළුවන් බලන්න මෙන්න මේ දන enter කරපු value එක මොකද මට මෙතනින් value එක ගන්න පුළුවන් is empty ද කියලා value එක empty නම් මම මෙතන user ට පොඩි message එකක් දෙන්න ඕනේ හරි වඩ පේනවා මේ value එක is empty ද කියලා බලන්න බෑ මට මේ value එක none nullable විදිහට ලකුණු කරගන්නේ නැති ඉතින් මම මේ දේවල් හරියට null safety වල කියලා දුන්නා හරි මේක ඒ කියන්නේ empty වුණොත් return වෙන්න ඕනේ මොකක්ද කියලා මම මෙන්න මෙතන ලියා ගන්න ඕනේ මම මෙතන string එකක් විදිහට කියනවා please enter okay, then please enter your name here. Hari. Hari, oye dhira thamai simply mang me validation neka hada gatte. Ithin me dhira mo aad pulam me hama field ekata add karaganna validation neka. Mang then email control ekata oye validator ekata add karaganna. Ithin me validator ekata activate wenne wata form key ekata key ekak dunnata passe. Hari. Then mang meten di kiyenawa if මෙන්න මෙතන enter කරන value එක මේකත් empty නම් ඔයා අනිවාර්යයෙන් මේ value එක non nullable විදිහට ලකුණු කරගන්න අවශ්‍යයි මම මෙතනින් return කරගන්නම් please enter your email කියලා හරි හරි මම මෙන්න මෙතනටත් validators ටික ඇඩ් කරගන්න validator එකක් value එක ගත්තා if මෙන්න මෙතන තියෙන value එක ඒ කියන්නේ මෙන්න මේ text form field එකට enter කරන value එක is empty නම් මම මෙතන කියනවා please enter valid password කියලා මෙතන return කරන්න ඕන string එකක් please enter a valid password හරි මම මෙන්න මේ validator එකම copy කරගන්නම් මෙතනින් එකම දේ තමයි තියෙන්නේ මගේ confirm password එකටත් ඇවිල්ලා මම මේ validator එක හරියට add කරගන්නම් please enter a valid please enter the same password කියලා මම දෙන්නම් Then mang form field එකට validations ටික add කරගෙන තියෙනවා. හරි. Then මම මේ validations ටික add කරලා මේව trigger වෙන්න ඕනේ මොන අවස්ථාවෙදි කියලා හිතන්න ඕනේ. Right? අපි දැන් ඒක හරියට බලගෙන බලමු. හරි මෙන්න මෙතන මෙන්න මේක simple C වෙන්න ඕනේ. මේක තමයි මෙතනින් එන issue එක. වඩ පුළුවන් මෙන්න මේකත් simple C විදිහට දාගන්න. හරි. Right. Then මං කිව්වා වගේ දැන් මම මෙන්න මේ validations ටික activate වෙන්න ඕනේ මොන අවස්ථාවේද නැත්නම් මේව valid ද කියලා check කරගන්න අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවේද මෙන්න මේ next button එක මම click කරාම නේද ඒ කියන්නේ next button එක click කරද්දි තමයි මේ user data කොහේ හරි save වෙන්න හරි මේ user data valid ද කියලා බලන්න හරි ওই දේවල් ටික check කරගන්න අවශ්‍ය වෙන්නේ නැත්නම් ඔයාලට වෙන තැනක් නැහැ මේක check කරගන්න මේ activation එක දෙන්න එහෙනම් මම මෙන්න මේ button එකට දෙන්න ඕනේ එන්නේ property එක ඔයා දන්නවා තාම අපේ button එකට ඒ වගේ කිසිම property එකක් නැහැ හරි එහෙනම් ඔයාලට පුළුවන් මේක අනිවාර්යෙන්
ටැපබල් වෙන්න ඕනේ නම් වාට පුළුවන් හැමදාම අපි කරගන්න වගේ ගෙස්ට් ඩිටෙක්ට් එක මේක හරියට රැප් කරගන්න. හරි, ඔයා දන්නවා ගෙස්ට් ඩිටෙක්ට් එක ඇතුලේ මට පුළුවන් ඔන් ටැප් කියන මෙතඩ් එක ගන්න. ඔන් ටැප් කියන මෙතඩ් එක අරගෙන මම මේ දේවල් ටික හරියට දැන් කරගන්න අවශ්‍යයි. හරි, මට චෙක් කරගන්න පුළුවන් මෙන්න මෙතන අපි ෆෝම් කී එකට දෙන්න ඕනේ. අපි ෆෝම් කීයක් හදාගත්තානේ. අපි ෆෝම් කී එකේ කරන්ට් ස්ටේට් එක ගන්නවා. ඒ කියන්නේ දැන් යූසර් ෆෝම් කී එකට නැත්නම් ෆෝම් එකට එන්ටර් කරලා තියෙන වැලියුස් මෙතන අපිට ගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් මට වැලිඩේට් කරගන්න පුළුවන්. මේක වැලිඩේට් කරන්න පුළුවන් වෙන්නේ මේක නලබල් නන් නලබල් වුණොත් විතරයි මට පුළුවන් මේක වැලිඩේට් කරගන්න. රයිට්, මෙතන මේ වැලිඩේට් කියන එක එන්නේ නැත්තේ. ඔබ බලමු මොකද කියලා. රයිට්, මෙතන මේ වැලිඩේ අපි ආයගමු. රයිට්, මෙතන මේ වැලිඩේට් කියන එක එන්නේ නැත්තේ මං කරන්ට් කන්ටෙක්ස්ට් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මට කරන්ට් ස්ටේට් එක. හරි, කරන්ට් ස්ටේට් එක නන් නලබල් වෙන්න ඕනේ. මම බලන මෙතන කරන්ට් ස්ටේට් එක වැලිඩේට් කරන මෙතන වැලිඩ්ද කියලා. හරි හරි, දැන් මට වැලිඩේට් කරගන්න අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවෙද්ද? මේ ෆෝම් එක මොනවා හරි සබ්මිට් කරන්න යන අවස්ථාවේදී. රයිට්, මම මෙතන වැලිඩ්ද කියලා බලලා තමයි සබ්මිට් කරන්නේ. කියන්නේ මේක වැලිඩ් නැත්නම් මේ වැලිඩේට් කරලා මේකෙන් බලන්න මේ ෆෝම් එක හරියට වැලිඩ්ද කියලා. වැලිඩ් නොත් විතරයි මම මෙතනින් මෙන්න මෙතන දාන ස්ටෙප් ටික හරියට කන්ටිනියු කරන්න. හරි, මෙතනින් මම කියනවා form is valid process data. ඒ කියන්නේ මේක validate කියන එකෙන් හරියට valid වෙනොත් විතරයි මෙන්න මේ if එක ඇතුලේ තියෙන condition එක run කරන්න. මේක හරියට run උනේ නැත්නම් මේක validate උනේ නැත්නම් ඔයාට මෙන්න මෙතන දාපු අපි මෙන්න මෙතනින් දාව මෙන්න මේ validate එකකින් දාව මෙන්න මේ message එක return වෙනවා. අපි මේ දේවල් හරියටම පෙන්නන්නම් දැන් කොහොමද කරගන්නේ කියලා. හරි, මං just මෙන්න මෙතනින් මේ controllers වලට enter කරත්ත values ටික දැන් print කරගන්නම්. හරි, ඔයා දන්නවා මෙන්න මේ ෆෝම්ස් වලට එන්ටර් කරන වැලියුස් ටික අපි මේ විදිහට කන්ට්‍රෝලර්ස් නැත්නම් මෙන්න මේ ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර්ස් වලට තමයි දාගෙන තියෙන්නේ. අපි මෙන්න මේ ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර්ස් වල තියෙන වැලියුස් ටික ස්ට්‍රින්ග් එකක් විදිහට කන්වර්ට් කරගමු. ඉතින් ඔයාට ඕක් කරගන්න පුළුවන් මෙන්න මෙතන string username එක සමානයි. ඔයාට පුළුවන් username control එකක් අපි හදාගත්තා. යුසනේම් කන්ට්‍රෝල් එක අරගෙන මේකේ තියෙන ටෙක්ස්ට් එක ගන්න. රයිට්, ඔන්නෝක ඇතුලේ තමයි යුසනේම් එක තියෙන්නේ. දැන් මම මේ ටික අප්කම හදාගන්නම්. ස්ට්‍රීම් ස්ට්‍රින්ග් ඊමේල් එක සමානයි ඊමේල් කන්ට්‍රෝල් එක ඩොට් ටෙක්ස්ට් එක. ඊළඟට ස්ට්‍රින්ග් පාස්වර්ඩ් එක සමානයි පාස්වර්ඩ් කන්ට්‍රෝල් එක ඩොට් ටෙක්ස්ට් එක. ඊළඟට string confirm password එකත් මට පුළුවන් ගන්න. ඉතින් හරිම සරලයි, ඔයාලට දැන් තේරෙන්න ඕනේ. මේ ටික හරියට තේරුම් ගත්තාම අපිට මේ දේවල් ටක් ටක් ගාලා කරගන්න පුළුවන්. හරි, text එක ගත්තා. මම මෙතනදි කියා දෙන්න ඕන ගොඩක් වැදගත් දෙයක් මෙතනදි මට අමතකුණා මුලින්ම කියා දෙන්න. මෙන්න මෙතන අපි සාමාන්‍යයෙන් මේ විදිහට text editing controllers use කරනවා නම් ඔයාලට තේරෙන්න ඕනේ මේ කන්ට්‍රෝලර්ස් වලට ජම් කිසි මෙමරියක් වාගේ මෙතන වෙන් වෙනවා. කන්ට්‍රෝලර්ස් වලට මේ අවශ්‍ය ඩේටා ටික සේව් කරන තියාගන්න. ඔයා හිතන්න මේ ෆෝම් එකේ ඉන්නකොට විතරයි නේද වාට ඔය ඩේටා ටික අත්තරම් වැදගත් වෙන්නේ. ඔයා මෙන්න නෙක්ස්ට් පේජ් එක ක්ලික් කළා වෙන පේජ් එකකට ගියාට පස්සේ ඔයාගේ මෙන්න යූසර් ඩීටේල්ස් පේජ් එකේ තියෙන මෙන්න මේ මතකය ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා දන්නවා ස්ටේට් ලයිෆ් සයිකල් එකත් එක්ක වැඩ කරන්න හැටි දන්න නිසා මට පුළුවන් මෙන්න මේ වැලියුස් ටික මං ඊළඟ ස්ක්‍රීන් එකකට මොනවා හරි මෙයද්දි අයින් කරලා දාන්න. ඒ කියන්නේ මේ ගාබේජ් කලෙක්ෂන් එක අයින් කරලා දාන්න. ඔයාට පුළුවන් ඔකට මෙන්න මේ dispose කියලා මෙතඩ් එකක් තියෙනවා. මේක ඉන්නේ අපේ state life cycle එකත් එක්ක. හරි, දැන් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන user name control එක dispose කළා දාන්න. හරි, අපි වෙනම ඔයාට පුළුවන් මේකට hover කරන් ඉඳින වෙන දෙයක් මොකද්ද කියලා බලන්න. අපිට මෙන්න මේක widget එක අපි දැනටමත් මේක render කරගෙන අපිට අවශ්‍ය වෙලා ටික් කරගෙන අපි ඊළඟ page එකට යනකොට මෙන්න මේ. ඉතින් මේකෙන් වෙන්නේ අපි user page එකේ මෙන්න මේ page එකේ වැඩ ටික් කරගෙන මේ controllers ටික use කරලා අපි වැඩ ටික් කරගත්තට පස්සේ අපි වෙන මේ screen එකකට යනවනම් මේක අයින් කරලා දාන අපේ memory එකෙන්. ඔයාට පුළුවන් email control එකත් මෙතනින් dispose කරලා දාන්න. ඉතින් අනිවාර්යයෙන් මේක dispose කරගන්න එක ගොඩක් වැදගත්. password control එකත් ඔයාට පුළුවන් dispose කරලා දාන්න. ෆයිනලි කන්ෆර්ම් පාස්වර්ඩ් කන්ට්‍රෝල් එකත් ඔයාට පුළුවන් ඩිස්පෝස් කරලා දාන්න. හරි, රයිට්. මෙන්න මෙතන උඩ මේ ඩාට් js කියලා ඉම්පෝට් කරලා තියෙනවා. ඒක වැඩක් නැහැ. ඔයා මැටීරියල් එක උඩටම ඇවිල්ලා ඉම්පෝට් කරගන්න. හරි, රයිට්. අපි දැන් මේ ටික හරියට දාගත්තා. අපි දැන් මේ ටික හරියට ප්‍රින්ට් කරගමු. මම ප්‍රින්ට් කරගන්නම් යූසර් නේම් එක
යුසනේම් එක ඊමේල් එක ඔයාට මේ විදිහට බෑ මම මෙතන concatenation use කරගන්න අවශ්‍යයි ඔයාට පුළුවන් යුසනේම් එක and ඊමේල් එක and password එක finally confirm password එක මේ විදිහට මම මේ ඔක්කොම ටික print කරගෙන බලමු අපිට හරියට print වෙනවද කියලා right මම මේක දැන් ඔක්කොම කරගෙන save කරගෙන තියෙන්නේ දැන් මම මෙන්න මෙතනට name එකක් enter කරගන්නම් සමින් අපි මුලින්ම valid data ටිකක් add කරගමුකෝ මෙන්න මෙතන අපි email එක දාමුකෝ සමින් චන්දීප @gmail.com හරි ඊළඟට ඔයාලට password එකක් මෙතන type කරන්න මම 123 123 කියලා දෙන්නම් confirm එකත් 123 123 තාම මේක check කරන්නේ නැහැ confirm password එක ගැලපෙනවද password එකට කියලා අපි මේ දේවල් ඉස්සරහට user save කරගන්නකට නොයි අනිවාර්යෙන් දාගන්නේ තාම මේකත් අපි වැඩ කරන්නේ නැහැ මේක remember විදිහට මාරු කරගන්න පුළුවන් ඔයාලට right ඔයාලට පේනවා මේක remember විදිහට මාරු වුණාට පස්සේ ආයෙත් මට අනිත් පැත්තට වෙනස් කරගන්න බෑයි කියන්නේ මම මෙන්න මේකේ set state කරගද්දි ඔයාලට මතකද මෙන්න මෙතන remember කියන එක true කරගන්න එක නෙමෙයි මට වැදගත් වෙන්නේ මෙන්න මෙතන value එකක් තියෙනවනේ මේ value එක මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් value එකේ නිතරම value එක මම මේ විදිහට අරගෙන value එකේ මෙතන නෙමෙයි මෙන්න මේ පැත්තෙන් value එකේ opposite value එක නිතරම දාගන්න. ඒ කියන්නේ මම මේක click කරගද්දි ඔයාලට පේනවා දැන් මට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා මෙන්න මෙතන මේ value එකට එන්නේ boolean එකක්. හරි? මම remember කියන එක click කරගත්තට පස්සේ මේ set state එක run කරනවා. මම එකපාරක් මේ විදිහට click කරගත්තට පස්සේ මෙන්න මේ value එකේ opposite එක add වෙනවා. ඒකට මම මේක ආවාරක් click කරගත්තට පස්සේ ආයෙත් මේ value එකේ opposite එක කියන්නේ මොකද්ද? False add වෙනවා. එතකොට මේක clear වෙනවා. හරි? අපිට අර විදිහට එකපාරක් true කරගත්තට පස්සේ මේක අපිට ආයෙත් මේක true false විදිහට මාරු කරගැනීමේ හැකියාව නැහැ. හරි? ඉතින් ඒකත් පොඩි extra point එකක්. හරි? දැන් මම මේ details ටික දුන්නා. දීලා අපි debug console එක යටටම scroll කරගෙනෙමු. ඇවිල්ලා මම මේක print කරගන්නම්. හරි. වාට පේනවා print කරගත්තට පස්සේ මගේ සමීන් saminchandi@gmail.com 1 2 3 1 2 3 1 2 3 1 2 3 කියන මේ විස්තර ටික ලස්සනට print වෙනවා. හරි. දැන් මම ඇවිල්ලා ඔයාලට මතකද අපි validate එක add කරගත්තේ? මම මෙතන validate එක පෙන්වුවොත් මම username validate එකට යන්නම්. හරි. දැන් මම ඇවිල්ලා ඉන්නවා username එකේ validate එක ගාවට. මේ validate එකේදී මම කියලා තින්නේ මෙන්න මෙතන non nullable value එක empty වුණොත් තමයි මෙන්න මේක print කරන්න. හරි. අපි දැන් බලමු මේකට submit කරන්න දීලා username එක empty empty වට පේනවා empty. දැන් මම මේක submit කරන්න යද්දී වට පේනවා form validations වලින් මෙන්න මේ image මෙන්න මේ දීපු මෙන්න මේ notification එකකට දැන් මෙන්න මෙතන form එක යටින් වැටලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා Flutter use කරලා form validations කරගන්න. ඉතින් ඔයාට මේ දේ මෙන්න මේ හැම field එකෙදිම දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට form එක submit කරන්න දෙන්නේ නැහැ. මේ values හරියට submit කරන්න නැතු. ඉතින් ඕක වෙන්නේ අපි මෙන්න මෙතන button එකට දාගත්ත මතකද gesture detect එක ඇතුලේ on tap method එකක් විදිහට මෙන්න මෙතන form key එකේ current state එක validද කියලා බලනවා මේකෙන්. valid වුණොත් විතරයි මෙන්න මේ යට තියෙන වැලඩික් කරන්නේ. right? ඔයාට පේනවා මම මෙතන දැන් debug console එක බැලුවොත් ඔයාට පේනවා මේක මම මෙහෙම run කරාට මේක press කරගත්තට අපේ data ටික මෙතන print වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක form validations ටික ලස්සන්ට වැඩ කරනවා. හරි. දැන් ඔයාට තේරෙන්න ඕනේ කොච්චර ලේසියෙන් අපිට මේ form validations ටික කරගන්න පුළුවන්ද කියලා Flutter use කරලා. ඉතින් මේක ගොඩක් advanced ඉදිරියටත් කරගන්න පුළුවන්. අපි ඒවා ඉස්සරහට තවත් applications ගැන කතා කරන තැන්වලදී මේ වැඩ ටික ලස්සන්ට කරගමු. හරි. හරි. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ details ටික print කරගන්න නෙමෙයි. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ details ටික අපේ mobile phone එකේ මේ username එක and email එක save කරගන්න. ඒකට තමයි අපිට shared preferences අවශ්‍ය වෙන්නේ. right? එහෙනම් අපි ඊළඟ section එකෙන් බලමු කොහොමද හරියට අපේ shared preferences package එක මේකට install කරගෙන අපිට අවශ්‍ය විදිහට මේ data key value pairs විදිහට අපි අපේ storage එකේ store කරගන්නේ කියලා. හරි. අපි මේ section එකෙන් බලුවා කොහොමද form validations කරගන්නේ කියලා. ඉතින් ඔයා දැක්කා කොච්චර පහසුවෙන් අපිට form key එකක් through ගිහිල්ලා Flutter වල form එක ඇතුලේ තියෙන form fields ටිකේ තියෙන values ටික හරියට enter කරලාද මේක empty value එකක්ද දීලා තියෙන. ඉතින් අර condition එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මේක නිතරම empty value එකක්ද බලන්න අවශ්‍ය නැහැ. මේක ඔයාට integer එකක් enter කරන්න අවශ්‍ය තැන text එකක් enter කරලාද නැත්නම් string එකක් එන්න අවශ්‍ය තැන numbers මොන හරි දාලාද ඔයගෙත් ඔයාට එක එක conditions check කරගන්න පුළුවන්. right? එහෙනම් ඔයා දැක්ක කොහොමද මේ දේවල් ටික හරියටම කරගන්න කියලා. හරි. දැන් ඔයාට තේරෙන්න ඕනේ අපිට අවශ්‍ය මෙන්න මේ values අපේ debug console එකේ print කරගන්න නෙමෙයි අපිට අවශ්‍ය වෙන username එක සහ email එක අපේ phone එකේ storage එක save කරගන්න. ඒකට තමයි අපිට අර
shared preferences කියන package එක අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි ඊළඟ section එකේ බලමු මොකක්ද මේ shared preferences කියන අපි presentation එකේ හරියට කියවලා බලලා ඒ වැඩ ටික ලස්සන්ට complete කරගමු අපි ඊළඟ section එකේ.